ඔබ එකතු වෙලා ඉන්නේ බ්‍රහස්පතින්දා නුගසෙවණත් සමග. ඉතින් වෙනදා වගේම නුගසෙවණි අපි කාන්තාව ඔබ වෙනුවෙන් විශේෂාංග රැසක් තිළින කරන්න බලාගෙන ඉන්නවනේ. ඒ පිළිබඳව ඔබ හොඳාකාරවම දන්නවා. ඉතින් කාන්තා අපිට විශේෂ වෙන දවස හෙටට යෙදිලා තියෙනවා. කියන්නේ මාර්තු 8 වෙනිදා. කාන්තා දිනයේ නිමිත්තෙන් ලංකාවේ වගේම ජාත්‍යන්තරයේ විවිධ උත්සව අවස්ථා රැසක් පවතිනවා. ඉතින් ලංකාවෙත් මේ වගේම කාන්තා දිනේ සමරන්න උත්සව රැසක් පවත්වනවා. ඉතින් මේ උත්සව අතරින් අපි අද තෝරගත්ත එක් විශේෂ උත්සවයක් ගැන කතා බහ කරන්න. මේ පිළිබඳව කතා කරන්න අපි අද නුගසෙවණට එකතු කරගත්ත කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ගීතා සමන්මලි කුමාරසිංහ අමාත්‍යතුමිය. ආයිබෝවන්. ආයිබෝවන් නංගි. ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා නුගසෙවණට. මෙවර අපි හැමදෑම වගේ කාන්තා දිනේ සමරන්න අපිට තේමාවක් තියෙනවා. හැම අවුරුද්දක මේ තේමාව තිබ්බා. මෙවර තේමාව තමයි ඇයට ශක්තිය දැයට ප්‍රගතිය. මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මේ කාන්තා දිනේ මේ මෙවර කාන්තා දිනේ තේමාව පිළිබඳ. ඇයට ශක්තිය දැයට ප්‍රගතිය. මම හිතන්නේ මේ රටේ බැලුවොත් 52-3ක් වගේ අපේ ප්‍රතිශතයක් තියෙන අපේ කාන්තා ව්‍යුහය මුළු ලංකාව පුරාම ඉන කාන්තාවන් බැලුවාම ඇඟලුම් ශේස්ත්‍රී පිටරට ගිහිල්ලා රැකියා කරලා අපිට විදේශ විනිමය ලබා දෙන අය ඒ වගේම නොයෙකුත් කුෂිකාර්මික වගාවන් තුළ කටයුතු කරන කාන්තාවන් දෙස බලනකොට මේ රටේ ශක්තිය ලබා දෙන්නේ කාන්තාව කියලා මම විශ්වාස කරනවා. මේ සියලු දෙනා අතර කිසිදු මේ ගෙවීමක් නොකර තමන්ගේ ගෙදර ඉඳගෙන අපි කියන්නේ අර මේ අම්මා කියලා. ඔව්. ඒ අම්මා කරන සේවය පිළිබඳ කිසිම අගයීමක් නොකලත් පීතෘ මූලික කිව්වට අපේ සමාජයේ අම්මා ප්‍රධානයි. අම්මගේ අතේ තමයි රටක් එක්ක ආර්ථිකව වැටෙනවා නම් එහෙම නැත්නම් ආර්ථිකව නැගීමක් සිද්ධ වෙනවා නම් මේ දෙකේදීම අම්මා තමයි දුක් විඳින්නේ. ඉතින් ඒක නිසා මේ අමාත්‍යාංශයේ මගින් මම හිතන්නේ රජයේක පරම යුතුකම සියලුම කාන්තාවන්ට සෞඛ්‍ය අධ්‍යාපනය ඒ වගේම ආරක්ෂාව මේ තුන ලබා දීම. ඒතකොට අපි විවිධ අනිත් අමාත්‍යාංශත් සමග කටයුතු කරනවා මේ අවස්ථාවේදී බැඳීමකින්. නමුත් අපේ අමාත්‍යාංශයේ විශේෂ කටයුතු රැසක් තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශයේ කටයුතු යොදාගත්ත මේ කාන්තා දිනය සමරන්න මුළු ලෝකයේ මේක පවත්වාගෙන යන අවුරුදු ගාණක් පුරාවට ලංකාවේ සෑහෙන කාලයක් තිස්සේ දැන් කරා. මෙවර අපිට අවශ්‍ය වුණා අපේ තේමාව වගේම කාන්තාවන් රසක් අගේටපත් කරන්න ඒ ඇගෙීමකට කරන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපේ කැබිනට් අමාත්‍යවරයා. එතුමාගේ සංකල්පයක් එතුමාගේ උමනාකනුව අපි 52ක් විශේෂ 52ක් මේ වෙනුවට කෙටුම්පත් සදලා සියල්ල කටයුතු කරලා දැන් කැසට් කරන්න තියෙනවා. මම හිතන්නේ ඒකත් අද දින කෙරේ කියලා. එහෙම වුණොත් හෙට ඒක එලි දක්වනවා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සියල්ල එලි දක්වනවා කැබිනට් අනුමැතියත් සමග. ඒකේ පළවෙනි එක කාන්තාව සවිබල ගැනීම. ඒක ඉතාම වැදගත් නංගි. කාන්තාවක් කෙනෙක් කෙනා ගොඩාක් වෙලාවට අසරණ වෙනවා. දැන් රජේ රැකියා කරන අයට අඩු ගානේ පෙන්ෂන් එකක් තියෙනවනේ. කී දහහක් ජීවත් වෙනවද එහෙම පෙන්ෂන් එකක් මුකුත් නැහැ. ඒගොල්ලෝ ප්‍රයිවට් පුද්ගලික ආයතනවල වැඩ කරලා ගෘහ සේවිකාවක් හැටියට රට ගිහිල්ලා. ඉතින් මම හැමදාම කියන්නේ ඒ සියලු දෙනාගේ ජීවිතයේ අවසාන කාලේ පිළිගන්නට හොඳ ඉන්ෂුරන්ස් එකක්. එහෙම එකක් දාලා තිබ්බොත් ඒකට අවසාන කාලෙදී ලබා ගන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් කරන්න. ඒ අතරම අපේ අමාත්‍යාංශයෙන් අපි ගොඩක් ගෘහස්ත හින්තනය ප්‍රචණ්ඩත්වය වගේ දේවල් වළක්වාගෙන ඉදිරියට කටයුතු කරන්නට කාන්තාවන්ට සැලසුම් සදලා තියෙනවා හත් කරනවා. ඊටත් අමතරව වඩාත්ම වැදගත් දෙයක් හැටියට අපි දකින්නේ මේ කාන්තාවන් හිංසනයටපත් වුණාම ඒගොල්ලන්ට යන්නේ නැමන් නැති වෙනවා. රාත්‍රී කාලයකදී හරි ඇවිල්ලා ඒගොල්ලන්ට හොඳ නවාතනයක් ගන්න පුළුවන්. තාවකාලික නිවාස දැනට අපි 10ක් ඉවර කරලා තිනවා. 11ක් මම හිතන හිට අනිද්ද වෙනකොට නෝරේ ලීගත් ඉවර වෙයි. ඒ වගේ අපි හැම දිස්ත්‍රික්කේටම ඒ වගේ නිවාස ඒ නිවාසික මාස 3ක් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්.
පොඩි ළමයික් වෙනවනම් ඒගොල්ලොත් එක්ක. මොකද ඒගොල්ලන්ට අපි ආරක්ෂාව ලබා දී යුතු නිසා හැමතැනම අපිට අහන්න ලැබෙනවා දරුවෝ දාලා යනවා, අතර දාලා යනවා, මෙතන දාලා යනවා. ඉතින් ඒ වගේ අයට උනත් මේ දිස්ත්‍රික්ක තුලදී මෙම ස්ථානයකට එන්න පුළුවන්, පිටුවහලක් දෙන්න පුළුවන්, ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් ගොඩාක් ව්‍යවසායකින් බඩපත් කරනවා. රැකියා උත්පාදනය කරමින්, ස්වයන් රැකියා කරමින්, උන්ට මඟ පෙන්වමින් ජීවිතේ ඉදිරියට යන්න කටයුතු කරනවා ඒවා තුලින්. ඊළඟට අපිට තියෙනවා ප්‍රශ්නයක්. අවුරුදු 18 වගේ පැනපු මේ ළමා නිවාසවල ළමයි අපි දන්නවා දැන් නොඑකයි නොඑක විදිහට කතා කරනවා. ඒත් අපේ රටේ හරියට කාන්තාවෝ අරගන්නවා මේ ස්පා දාන්න රෝමියෝක. උඩාකලට මේ ළමයි තමයි ඒවට යොමු වෙන්නේ. මොකද අම්මත් තාත්තෙක් නැහැ. 18 පැනනපු ගමන් ඒගොල්ලොන්ව දානවා පාරට. ළමා නිවාස තියාගන්න නීතියෙන් බෑ. එතකොට ඒගොල්ලන්ට යන්නේ නැමන් නැති වෙනවා. ඒ ළමයින්ව සමාජගත කිරීමේදී ඒ ළමයිට යහපත් සමාජයක ජීව පුරවැසියෙක් හැටියට කාන්තාවකට ජීවත් වෙන්න අවශ්‍ය පාසුකම් හදලා දෙනවා. ඊළඟට මං හිතන්නේ ඔබතුමිය මේක ගැන අහන්නම ඕනේ. ශුද්ධ මූල ණය අරගත්ත කාන්තාව විශාල ප්‍රමාණයක් අපේ ණය බරින් ජීවිත හානි වලට පත් වෙලා තියෙන ජීවිතේ නැති කරගන්නවා. ඒ අයට පුදුමා විදිහේ ශාරීරික මානසික වද දෙමින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිත බිලි අරගන්නවා. මේ ණය ප්‍රශ්නේ මේ 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 ණය උගුල් වල අහුවෙන්න එපා කියලා අපි කියනවා. නමුත් අපි අපේ අමාත්‍යංශය මගින් කරනවා ඒගොල්ලන්ගේ ණය බේරලා ඒගොල්ලන්ට අපි වෙනම ස්කීම් එකක් හදනවා ඊට වඩා පහසුවෙන් ඒක කරගන්න. අනිත් එක මම මේ කාන්තාවන්ට මේ සහෝදරියන්ට අපේ ඇඟලුම් සේවයේ සිටින සහෝදරියෝ, පිටරට සේවය කරන සහෝදරියෝ, ඒ වගේම රබර් කිරි කපන්න ඉන්න මගේ සහෝදරියෙක්, ඒ වගේම තේ දැල්ල නෙලන සහෝදරියෙක්, ඒ වගේ සියලු දෙනාට අපි කල්පනා කරගෙන යන්න ඕන ඔබට තර්ජනය කරන්නට, ඔබට ශාරීරිකව වද හිංසා කරන්න, ඔබට වචනකින් හරි එවැනි අකටයුත්තක් මේ කිසියෙකුට කරන්න බෑ. ඔබ කියන ඔබේ නිවසට එනවා ඇවිල්ලා ණය ඉල්ලමින් ඔබට ගොඩාක් වද කරන කල ඒක නීති විරෝධී. ඔබ රුපියල හරි කවදා හරි ගෙවනවා කියන පොරොන්දුව තියෙනවා නම් ඔවුන්ට ඔබට එසේ අකටයුතුකම් කරන්න බෑ. අපි දන්නවා කාන්තාවන් අයහපත් සමාජමය වාතාවරණයක ජීවත් වෙනවා කියලා මේ රටේ ජනතාවට ගෙන් එකක් ඉල්ලා සිටින්නේ. ඔබට අම්මා කෙනෙක් ඉන්නවා, ඔබට සහෝදරියක් ඉන්නවා, ඔබට දුවෙක් ඉන්නවා. මේ සියලු දෙනාන් කාන්තාවන්. කාන්තාව දුර්වල නැහැ. කාන්තාව ශක්තිමත්. හැබැයි ඇයට ඔබේ ආදරය අවශ්‍යයි, ඔබේ කරුණාව අවශ්‍යයි. ඔබත් සමග අත්තල් බැඳගෙන ඉන්නේ කාන්තාව ඒක නිසායි. ඇයට ගරු කරන්න, ඔබේ අම්මට ගරු කරන්න, ඔබේ බිරිඳට ගරු කරන්න, ඔබගේ දියණියට ගරු කරන්න. මේ ගරුතර සමාජයක් බිහි වුණ දාට තමයි අපිට නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ. මොන දේ තිබුණත් කොච්චර ආරක්ෂාවල් වැටවල් දැම්මත් මුළු සමස්ත සමාජයක්ම හිතන්න ගත්ත දාට තමයි අපේ රටේ කාන්තාවට අපි මෙහෙම සලකනවා. අපි ඔවුන්ට ගරු කරනවා, ඔවුන්ට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. එදාට තමයි අපේ රට නිවිච්ච රටක් වෙන්නේ. මොකද අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල කාන්තාවට සලකනවා. නමුත් අපේ රටේ දෙවෙනි තැනට දාන්න හදනවා කාන්තාව. ඒක මං සිනමා නිලියක් හිට හිටපු කාලේ ඉඳලා මම ෆයිට් කරා. මොකද මේ නළුවන්ට වැඩියෙන් ගෙවන්නේ අපිට වැඩිය කියලා. ඒකට මම ලොකු ෆයිට් එකක් දුන්නා ඒ කාලේ. ඉස්සර ගාමිණි ෆෝන්ස් එක යායික මණ්ඩග පාඩු ගාමිණියත් එක්ක යාට ලොකු ගානක් හම්බෙනවා. අපේ ගාන අඩුයි. එතකොට විජය කුමාරතුමාත් එක්ක යාට ලොකු ගානක් ගෙවනවා, අපිට අඩුයි. රවීන්ද්‍රන්දිරි සනත් ගුණතිලක මාතේ ඔක්කොටම වැඩියෙන් ගෙවනවා, අපිට අඩුයි. ඇයි එතෙන්දිත් අපිට තියෙනවා දෙවෙනි තැන. මම මේ අත්දැකීමක් ඔබතුමාන්ට ඉදිරිපත් කරේ. හැම ශේෂ්ත්‍රයේම බලන්න මේ පාර්ලිමේන්තුව 13 දෙනා ඉන්නේ. ඒ සියලුම පක්ෂ
සියලුම විරුද්ධ පක්ෂයේ සියලුම පක්ෂ එකතු වෙලා 13 දෙනයි 13 දෙනයි ඉන්නේ ඇයි කාන්තාව දේශපාලනයට එන්නේ නැත්තේ ඔබ එන්න නැගිටින්න අපි හඬක් නැති මිනිස් වෙනුවෙන් හඬක් නගමු ඔබ හිතන්න එපා ඒක කරන්න ඔබට බෑ කියලා ඔබට කරන්න පුළුවන් නමුත් පවතින දේශපාලන එය වෙනස් වෙන්න ඕනේ අපිට 100ට අඩුම ගානේ 100ට 30ක් 40ක්වත් කාන්තාව දෙපාර්තමේන්තු සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා ඒ හඬ නගන්න ඕන නිසා තමයි මම මේ දේශපාලන එතකොට මට දැන් අද තියෙන මේ ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පූර්ණ සහයෝගයක් දක්වනවා එතුමා ඇත්තටම අවංකව මගේ වාසනාවක් කියලා මම විශ්වාස කරනවා එතුමා යටතේ මේ අමාත්‍යාංශය කටයුතු කරන්න මට හරිම තැන ලැබුණා මම හරිම කැමති මේ 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 විෂය මාලාවට දරුවන් වෙන්නේ ගැබිනි මව්වරුන්ට අපි ගොඩාක් ලොකු වට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පෝෂ්‍යදාය පෝෂණය ඉහළ නංවා ගන්න ඔවුන්ට නිරෝගිමත් දරුවෙක් හදන්න ලෝකෙට අපි උදව් කරනවා අපි 4500 ගාන දෙනවා මාස 10ක් ඒගොල්ලන්ට ඒක මුංචි ළමයිට අපි උදෑසන ආහාර වේල දෙනවා නොමිලි ප්‍රී ස්කූල් වලට දෙනවා හැබැයි මම තවමත් සතුටු නෑ අපි අපේ පෙර පාසල් අධ්‍යාපනය ගැන හරි අඩුවෙන් තමයි ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ පෙර පාසල කියන්නේ ඒගොල්ලන්ට පෙර පාසල හරියට ඩේ කෙයා සෙන්ටර් එකක් වගේ අම්මා කොහෙද ළමයා දාලා යන තැනක් වගේ එහෙම නෙවෙයි මේ පෙර පාසල කියන්නේ ඉතාම වැදගත් සම්දිස්ථානයක් දරුවෙකුට ඒක හරි බලන්න පෙර පාසලේදී ඉහළට ගිය ළමයා ඊළඟ පන්තියට ගියාම එයා තවත් ඉහළට යනවා ඔහොම ඉහළට ඉහළට ගිය ළමයි තමයි ජීවිතේ ඉහළම තැන්වලට පත් වෙන්නේ එතකොට අපි දැනගන්න ඕනේ ඒ ඒ පෙර පාසල කියන එක මෙහෙම අඩුවෙන් කතා කරන්න එපා ඒගොල්ලන්ට අඩු සැලකිලි දෙන්න එපා ඒගොල්ලන්ට ඒගොල්ලෝ මොකද පෙර එක පැත්තකින් තියෙන පෙර පාසල් කියන පළාත් සභාවට කියන පළාත් සභාවේ අරහෙට කියන මේක අපේ අමාත්‍යාංශයට විතරක් දීපු එකක් නෙවෙයි අධ්‍යාපන අමාත්‍යාංශරත් ඒකේ කොටසක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරන්නේ गुरुवरियां पुहुनु करान दें टिक विधिय करती गुरुवर पुहुनु करला गुरुवर उंट मुदलाक लबा दिन गुरु अभिमान केला ए विधि है दीर्घ संकल्प खांतावान के खता करना खुट अपिट मे එක මාර්තුකාව කින් මාර්තුව දෙකකින් ඉවර කරන්න බෑ එච්චරටම කාන්තාව ගැන කතා කරන්න මාර්තුකා රාශියක් තියෙනවා මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මේ හෙටට එදිලා තියෙන කාන්තා දිනේ වෙනුවෙන් ඔබතුමියගේ අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා මේ වැඩසටහන ගැන මතක් කරොත් පළවෙනි දේ අපේ 52ක් තිබුණා දැන් අපි හෙට ඉදිරිපත් කරන්නේ 50ක් කාන්තාව සවිබල ගැනීම කියන එක මම අර ඔබතුමියට කිව්වනේ අපි නිවාස වගේක් මේ තාවකාලික රැඳවුම් හල් වගේව හදලා තිනවා කියලා ඒ වයිට අවශ්‍ය වාහන ලබා දෙනවා. ඉතින් අපි නාමිකව කීප දෙනෙක් කෙනෙක් ඒගොල්ලන්ට ඒව ලබා දෙනවා. ඒගොල්ලන්ට කම්පියුටර් ඒ සියල්ල අපි ඒගොල්ලන්ට ලබා දෙන්නේ ඒගොල්ලන්ගේ මේ 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 කාර්යය දිගින් දිගටම හොඳින් කරගෙන යෑමට තව ඉදිරිපත් කිරීම රසක් තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශي වැඩ කරන බොහෝ දෙනෙක් අවුරුද්දක් පුරාම ඒගොල්ලෝ වැඩ කරනවා ඒගොල්ලෝ එතෙන්ට එනවා ඇවිත්තේ ඒ සැමරීම් වස් අපි ඒ කටයුතු කරනවා තව අපේ විශාල වැඩ කොටසක් හැමදේම ඉතුරු වෙලා තියෙනවා ඔව් එතකොට හෙට දිනේදී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ වෝට සේජ්හිදී ඉතින් අපි ඔබතුමියට සුභ පතනවා මේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ආයුබෝවන් අද අපිත් එක්ක එකතු වුණාට